නිතුර මේ නිච්චිත මොහොට වල විට කාගෙත් සුන්දරී බවට සීතා අරභපල පත් වෙලාාතිබේෙනෝ පෞ්ගේ කාලේ මහින්ද රාජපක්ෂ පරාජයට පත්වනාට පස්සේ. මහින්ද සුලක ආරම්භ කරලා ඊට පස්සේ ව්‍යත්මක කියන සංවිධානය ඇතිකරේ ගෝටාභය කියන මිනීමරවා බෞතිශ්ම කරන්න. එමන තම් ගෝටාභය කියෙන මිනිීමරවා ජනාර් පිටි කරන්න. විශේෂෙන්ම මේ කාලය වෙනකොට සයිට මාර්තරයේ වැඩකරපු වූ සීතා අර්භ පොල. කොන්දේසි විරහිතව ගෝටගේ ඇට පොලිෂ් කරන්නේ ඉදිරිපත් වන. ඉන් පස්සේ ඇය ගෝටගේ හෙවනැල්ල වගේ රට වටේ යමින් ලෝකෙ වටේ යමින් විවිත දේශන පැවත්වමින්. ගෝටට අවශ්‍ය කරන මොලසේදීමේ වැඩේ කරගෙන ගිය. අප පෞදගි ස්සය ලි කරා. ගෝටගේ මේ මොලසේදීමේ වැඩදේ සම්බන්ධයෙන් අර්භපොල මොලසෝදම කියන කතාව කියන්න ගහල්ලා. පස්ස මිනිස්සු ඇයට පුක සෝදුමි කිය වූ හතාව. මිතෝර්ණී ඔබට අපි ඊට පැරකුණු සිද්ධියය සම්බන්ධ නඩුවකුත්කිව්වා ක්නෙක්තරා මන්ත්‍රීවරේ මොල සෝදමොයි කියල පාර පෝස්ත්‍රර් ගහල තියෙනකොට. ගමේක මනුස්සේ තයිප්ෙටින් කරලා පුක කියෙනක ගැල්ලා මොලය කියන තැන අරවල පුක සෝදම කියලා හම තරම පෝස්ත්‍රියක් ගැහවා. මින් පසේ පුද්ගල අත්තඩං ගොටාරගෙන මහෙස්ත්‍රාතුර ඇ ඉදිරිපාත් කර. ඒදහුගේ තර්කය වුණේන තම් චෝදතයක්ගේ තර්කය වුණේ මොලිය කියල කියන්නේ වගේම පුක කියන්නෙත් ඇගේ ඉංද්‍රයක් කියන කතාව. අවසානෙති නඩුවාාර තියන්දු කරා ඔහු! පුග කියන්නෙත් ඇගේ කොටසක් තමයි ඒ නිසාවහු වරදක් කරලා නැහැයි කියන කාරණේ. ඉතින් ඒ කිස්සේ විතත් අද මේ කියන්නේෙට යන්න ඊට ටිකක් වෙනස් කතාව. ඔබ දන්නවත් දයාසිරි, දායාසිරිි කොන්දේසි විරහිතව මහින්දගේෙන් පාපහරවල් කකා මහින්දලා ගහල එලවනු එලොනමටයක්ක් පාටා ැනගහගෙන අඩාගට නගට ඇවිල්ලා සෙට්ුල අඉන්න පුද්ධලයකමයි දෑසිරි ජයසය කර. කොටම දයාසිල්ලට පවගේ කැබිනෙටගෙන්න් කනතුුරු තුරත් දෙෙනවා කිව්වා හැබැයි හම්බුුණේ දෙකයි. දෑසිට හම්බුරේ නියෝජැමැතිිකමක් හක්කු සිතාම්බර කමගේ තනකට තමයි මිහඇදලදයම්ම. ඒකලින් ඕහ දැඩි කම්පාවට පත්තුර ප්‍රසිද්තිය කියන්න ගත්තා මහින්ද රාජපක් සබට මේ විද්‍යයට බලවිද්‍යයට තමයි සලකන්න කියලා. ති මො දක්වා නිසන්ට හැන්න බොරුවට කයිවරුගැහවා අපි නොමනේෂන් දෙන්නවර් නියම කියලා හැබයි අන්තිමට දුමින්දක් දෑසිරිත් ඒවගේ ග්‍රාමක සයෝගතුරත් තුන්දෙනම බඩ ගාගෙන ගිල්ලා මයින්ද රාජ පක්සෂක දෙැපතුර ලෙවකාලා ඕන් නොමිනේශන් අනත් සංකරා. මිට්ෝර්ණනි අපි ඔබට එලි කරා සීතාආරප පොල මෙවර ජාතික ලයිස්තුෙන් පාල මේන්තුටේ අවශ කරන්න කටයුතු කරමින් සිටිනවා. ගේ න මේ වෙන කොට එම ජාතික ලයිස්ටවේ සඳහම් වෙනවා. ඇැබයි ජාතික ලයිස්තු ඉන්න හැම අම්මන්දි කියෙනකොටම හැම මිනිියකුටම පාර්ලිමෙන්තුොට එන්න ලැබන්නේෙ නැහැ. එක තෝරන් ්‍යවසානයේදී පක්ෂය ඉන්න මහයවූතික. ඒසා මේද වස්සල සිල්ලිතා අරම පොල තමන්ගේ මන්ත්‍රකම බේරගන්න ඕනමටයක් දෙන්න සූදාන. අපි කිව්වා ඇය මේදවස්සල කාගේ සුන්දරී බෝට පත්වමින් සිටිනමයි කියෙන කාරණ. එමන්නතම්? ඉපරිනිීමම ෘතිය ලෙස සලකන ධැනිකාාවක් වගේ කටයුතු කරනමයි ගෙනා කාරයේ. කොටින්ම මේරටේ වෛති ෘතියට ලැජ්ජ වනා කාරයට හැසිර නමයි කියන කාරණෙ. අපි මට පෙරත් කියපු කතාවක් තමයි ශුශේෂයම ආශසියවතින කාම සූත්‍රවගේ පොත්වොරව වගේ මන ජාතයන්ත්‍රවශයෙන් බැලුවත් බහෝ ටැන්වල සඳහම් වෙනවා මිනිස්සු ලිංගිකව සතු වන එක කමයන් තමයි, ගැහැනුන් ලව්වා කට චූ කරවා ගැනීම. ඒ කොටරම් දුරට සදාචාත්මකට නැද්ද කියලෙ වෙන ප්‍රශ්නන්. අනනිත් කාරණය තමයි එකල් සදාචාරම්කයි කියලා පිළිගන්නේ බහුතරයක් කරනවන. සුළුතරයක් කරන කබ කියන්න එකසාමාන්‍ය සදාචාරාත්මක නෑ කියන කතාව. කෝමිට ද්‍යාසිරි මේ කටර චූකර කන්නා වැඩෙන් විශාල තෘප්තියක් ලබනවායි කියලා අපි පබෞගගේ කාල එලි කළ නම් දම් සහිතව. ඒදිනේ දේ අනපපොල රෝනා දෑසිරි හම්බලා දෑසිරි කියල තියෙනවා අපට තුදව්ව කරොත් තමයි. අපිත් උද්කරන්නේ කියන කතාව. එකනෙ ජාතිකල යිස්ත්‍රෙන් නම පාල්මේන්දෝට යන්න අවශ්‍ය කරන තල්ලුව දයාසිර දෙන්නම් දෑසිරිටක් මොනහරි දෙනවනන් කියෙන කතාව. මිත්තූන්නේ සාමාන්‍යයේ මිනිස්සුඇඒේක ජාතයේදේ බල කන්න කැමති. එවගේම බලකරෝල තෝරමාල් යම කනව වගේම සමහරු බොම්බිලිත් කනවා. සමා මනිස්සු බොම්බිලි ගටක් කැමති. ඉතින් ඒවගේ දෑාසිරගේ විශාලම සතුතු තමයි ගැහැනුන් ලව්ව කටරචූ කරවා ගැනීම. ඉන් පස්සෙ තමයි හ සංසාර්ගටේදෙන්. කොහමතත් ඒ අර්මපොල මේවැඩේ කරා කියල තමයි ඕගේ කිට්ටේ මින්න හිතෝතුන් සඳහන් කරන්න. අවසානයේදී ටික වෙලාවක් ඇනකම් ඕට උගරේ ආබාධයක් වලනනු බවත් ඉන් පස්සේ ඒකට බෙහෙතත් අරමපලම දුන්න කියල තමයි ආරංච මාර්ග සඳහන් කරන්න. විතරන්නේ මේ මල පේත හැත්ත දඟලන්නන්නේ ඔබටත් මටවත් තියෙන අදලේකට නෙවෙයි. මේ රට හූරංකන්න. එනිසා අප විශියලම දෙෙන එකවන්න බෝන් පරාජය කරලා මේ රට සැබෑලස ආදරී කරන දැක්මක්ති වෙන සලස් මක්ති වෙන සමාධ දේශාල කණඩාෑමක් සමඟ පෙරටයමු. විතරනි අර්ගලේන්ත්‍රජයක්‍රණන කමති බට ත්රමින් මෝබෙන් සමගන්න. ඔබ සැමට ඇජය.